ඔබ දන්නවා ශ්‍රී ලාංකේය ඉතිහාසයේ මීට පෙර නොවිරු ආකාරයේ අරගලයක් මහා ජනතාවගේ අරගලයක් පැන නගමින් පවතින මොහොතක මේ අපි ඔබ හමතන්නේ පහුගිය දින කීපය පුරාවටම මේ රටේ පවතින මේ ප්‍රශ්නත් එක්ක මේ මහා ජන අරගලය ඒත් එක්කම රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය අභියෝගයට ලක් වෙලා තියෙන්නේ කොහොමද අවදානමට ලක් වෙලා තියෙන්නේ කොහොමද කියන කාරණේ අපි ඔබව දැනුවත් කරමින් තිබෙනවා විශේෂයෙන් Tamanගේ මූලික අවශ්‍යතා සපය ගන්න බැරුව තමන්ට ආහාර ටික ඉන්ධන ටික විදුලිය ගෑස් සැපයීම සපය ගන්න බැරුව මේ රටේ ජනතාව තමන්ගේ තියෙන පීඩනය දරා ගන්න බැරුව අද ඒට උත්තර ඉල්ලලා මේ රටේ පාලකයන්ගෙන් ඒට විසඳුම් ඉල්ලලා මහපාරට ඇවිල්ලා අරගල කරන මොහොතක අපි මේ ඉන්නේ ඒ වගේ තත්ත්වයකදී ඒ වගේ අවස්ථාවකදී අපි දකින දේ තමයි මේ රටේ ජනතාවගේ ජීවත් වීමේ අයිතියත් අවධානමකට උල්ලංඝනය වෙමින් පවතින මොහොතක් මේ. ඊට හේතුව අපි ඔබ දෙකින් දෙකටම ඔබේ අවධානයට ලක් කරමින් තිබෙන කාරණේ තමයි මේ රටේ උද්ගත වෙමින් පවතින දරුණු ඖෂධ හිඟය. මේ වන විටත් අපේ රෝහල් වලින් අපිට වාර්තා ලැබෙනවා හදිසි හෘද ආබාධ වලට සඳහා අවශ්‍ය වන ඖෂධ. ඒ වගේම සතෙක් සපාකාල විශේෂයෙන් බල්ලෙක් වගේ සතෙක් සපාකාල ආවට පස්සේ ඒ අදාළ රෝගියාට ජලබීතිකා රෝගයේ වැළඳීමෙන් වැළකෙන ලබා දිය යුතු ඖෂධ අත්‍යවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ටික වේදනා නාශක ටික ඒ වගේම හදිසි අනතුරකදී හදිසි ශල්‍ය කර්මයකට අවශ්‍ය කරන උපකරණ ටික නිර්වින්දන ඖෂධ ටික මේ වගේ ඒ වගේම ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය වන මැහුම් උපකරණ ටික මේ ආදී අත්‍යවශ්‍ය ඖෂධ සහ උපකරණ ගණනාවක් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රෝහල් පද්ධතිය තුළ හිඟවෙමින් පවතින්නේ රෝහල් සතුව නැහැ. එහෙම තියෙද්දිත් අවාසනාවන්ත කාරණේ තමයි මේ සිදුවීම සම්බන්ධයෙන් මේ බරපතල තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය මාත්‍යංශය තාමත් මේ රටේ මහ ජනතාවට නිසි තොරතුරු සත්‍ය තොරතුරු ලබා දෙන්නේ නැහැ. හොඳම උදාහරණේ අපි දකිනවා දින දෙකකට පෙර එක්තරා මාධ්‍ය ආයතනයක් ඉදිරියට ඇවිල්ලා රිජි ආර්යල් අමාරුහාලේ අධ්‍යක්ෂකවරයා ඒ වගේම කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කරනවා ඇති වෙන්න ඒ රෝහල් වල ඖෂධ තියෙනවා කියලා. හැබැයි අපි ළඟ තොරතුරු තියෙනවා කළුබෝවිල රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ 50කට වඩා හිඳයි. රිජි ආර්යල් අමාරුහාලේ අත්‍යවශ්‍ය ඖෂධ වලින් 90කට වඩා හිඳ වෙලා තියෙනවා. අවාසනාවන්ත කාරණේ රිජ්වේල් අමාරුහාලේ අධ්‍යක්ෂකවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් ලෙසත් කටයුතු කරනවා. මේ තුල අපි දකින්නේ එක්කෝ මේ ගැටලුව සම්බන්ධයෙන් තාමත් සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිම වැටහීමක් නැහැ. එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඕනකමින්ම මේ ප්‍රශ්නේ මේ ගැටලුවේ තියෙන බැරෑරුම්කම අමතක කරලා ඒ තොරතුරු වසන් කරලා ජනතාවට තොරතුරු දෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ පැනලා යනවා. හැබැයි වෙන්න ඕන කාරණේ තමයි මේ රටේ ජනතාවගේ ජීවිත අවධානමට දාන්න නැතුව මේ ප්‍රශ්නෙට උත්තර හොයන එක. ඒ නිසා මේ කාරණය මීට සති කිහිපයකට කලින් මාස කිහිපයකට කලින් ඉඳන්ම පැන නගිනිමි පවතින ආකාරයේ දුටුව රජ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ එවකට සෞඛ්‍ය මාත්‍යවරයා කෙහෙලිය රඹුක්කැල්ල මහත්තයාට අපි ලියුමකින් දැනුවත් කරන මේ සම්බන්ධයෙන්. අපි සාකච්ඡාවක් කරනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන අපේ දායකත්වය ලබා දෙන්නේ කොහොමද කියන කාරණය. මේ වෙනකන් සෞඛ්‍ය මාත්‍යංශය පැත්තෙන් කිසිම උත්තරයක් නැහැ. අඩුම ගාන මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දුන්නේ මේ සම්බන්ධයෙන් ඇත්ත කියන්න අවස්ථාවක් ලබා දුන්නේ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා විතරමයි. ඒ අතරෙදි අපි ඉන්න ඉදිරියට ගිහිල්ලා පහුගිය දවසේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා යම් යම් විකල්ප කීපයක් යම් යම් උත්තර කීපයක් විසඳුම් කීපයක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කරනවා. මේ සඳහා කරන්න පුළුවන් මොනවද කියලා මොකද වගකීතු වගකීමක් සහිත වෘත්තීය සමිතියක් විදිහට මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත අවධානමටපත් වෙනකොට මේ රටේ ජන ජීවිත අනතුරේ වැටෙනකොට එයින් පැනලා යන රජ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයට හැකියාවක් නැහැ. මේක අපේ දෙයක් නෙමෙයි කියලා, මේක අපේ නෙමෙයි කියලා, මේක සෞඛ්‍ය අමාත්‍යංශය විතරයි වගකීම කියලා පැනලා යන්න සූදානම් නැහැ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අපි විසඳුම් කීපයක් ඉදිරිපත් කරනවා. එයිද අපි සෞඛ්‍ය අමාත්‍යංශයට යෝජනා කරනවා සෞඛ්‍ය සම්බන්ධයෙන් හදිසි ආපදා තත්ත්වයක් රටතුර ප්‍රකාශයටපත් කරන්න. ඒ වගේම රටේ සියලු සෞඛ්‍ය සේවා ආයතන වලින් අවශ්‍ය තොරතුරු ලබාගෙන මේ සම්බන්ධයෙන් මේනට රටේ හිඟ වෙලා තියෙන ඖෂධ මොනවද? ඒවයි අවශ්‍යතාවය මොකද්ද? ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ සමීක්ෂණයක් කරන්න. ඒ වගේම ඒ සමීක්ෂණයෙන් අනතුරුව මේ ඖෂධ ප්‍රමුඛතාවයේ අනුව කර්මනාකරණය කළ යුත්තේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් තීරණය කරන්න, අවශ්‍ය තාක්ෂණික තීරණ ගන්න, තාක්ෂණික ඇගයීම් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ රටට උදව් කරන්න මේ මාතෘභූමියට ආදරය කරන ජනතාව ඕනතරම් විදේශයන් ජීවත් වෙනවා මේ රටේ ආදරණීය ජනතාව. ඒ නිසා ඔවුන් එක්ක සාකච්ඡා කරන්න විදේශ රටවල ජීවත් වෙන වෛද්‍යවරුන් වෙන්න පුළුවන්, අනිත් ජනතාව වෙන්න පුළුවන්. ඔවුන් සූදානම් මේ රටට උපකාර කරන්න සහ ඒ වෙනුවෙන් අවශ්‍ය පාරදෘශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා. හැබැයි අවාසනාවන්ත කාරණේ තාමත් මේ වෙනකන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ සම්බන්ධයෙන් උත්තරයක් දීලා නැහැ. ඒ නිසා
සෞඛ්‍ය අමාත්‍යාංශය උත්තර දෙනකන් මේ රටේ ජනතාව ගෑස් පෝලිං වල ඉන්ධන පෝලිං වල හිටියා වගේ ජීවිතේ බේර ගන්න පෝලිං වල තියන් රටේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සූදානම් නැහැ. ඒ නිසා අපි මේ රටට ආදරය කරන විදේශයන් නිවසේ ශ්‍රී ලාංකීය පුරවැසියන්ට ආරාධනා කරනවා ඔබට පුළුවන් නවිරින් මේ රටේ ජනතාව වෙනුවෙන් මේ උපකාරය කරන්න. අපි මේ ඔබට කියන්නේ මේ අමාරු වැටලා ඉන්න අසමත් වෙලා ඉන්න ආණ්ඩුව බේර ගන්න මේ උපකාරය කරන්න කියලා. අකාර්යක්ෂමතාවය නිසා අසමත් වෙලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශය බේර ගන්න මේ උපකාරය කරන්න කියලා නෙමෙයි අපි ඔබට කියන්නේ. අපි ඔබට කියන්නේ මේ රටේ ඔබේ ආදරණීය ඔබේ සහෝදර ජනතාවගේ ජීවිත බේර ගන්න ඔබට පුළුවන් උපකාර කරන්න. ඒ වෙනුවෙන් අපි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මැදිහත් වෙලා යම් වැඩපිළිවෙළක් සකස් කරමින් පවතිනවා. එහෙම උපකාර කරන්න පුළුවන් කැමැති පිරිසට උපකාර කරන්න අපි දුරකථන අංක දෙකක් අපි ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තුළවත් මේ ප්‍රශ්න විසඳන්න බැර නම් අපි විශ්වාස කරනවා මේ රට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයකින් වැදගත් අවස්ථාවයක් නැහැ මේ වගේ සෞඛ්‍ය අමාත්‍යාංශයකින්. හැබැයි එකාතකට මේ රට ක්‍රියාත්මක වෙන විදිහ බැලුවට පස්සේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙල ගැන අපි පුදුමයටපත් වෙන්නේ නැහැ. අපි දන්නවා හැම අංශයකින්ම සෑම අංශයකින්ම මේ රටේ ජනතාවට දෙන ප්‍රශ්න වලට උත්තර දී ගන්න බැරුව පිළිතුරු සපේ ගන්න බැරුව ජනතාවගේ ජීවන අරගලයට උත්තර දී ගන්න බැරුව මේ ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. එහෙව් අසමත් ආණ්ඩුවක් ඇතුලේ ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය අමාත්‍යාංශයක් අසමත් කියන එක අපිට අමුතුවෙන් හිතන්න දෙයක් නෙමෙයි. හැබැයි ආණ්ඩුව තමන්ගේ අසමත්කම වහගන්න තමන්ගේ නොහැකියාව වහගන්න තමන්ගේ වැරද්ද වහගන්න මේ ප්‍රශ්න වලින් පැනලා යන්න උත්සාහ කරනවා. මේ ජනතාව මේ ආණ්ඩුවට ඉදිරිපත් කරන ප්‍රශ්න වලින් තමන්ගේ ගැටළු වලට මේ රටේ නායකත්වයේ උත්තර දෙන්නේ නැතුව ඒවා විහිළුවට අරගෙන තියෙනවා. ඒ තුල අපිට පේන්නේ ජනතාව අතර අසහනය තව තවත් වැඩි කරලා මේ රටේ ජනතාව අරගෙන යන සාමකාමී අරගල ප්‍රචණ්ඩත්වයට යොමු කිරීමේ උපක්‍රමයක් විදිහට අපි මේ දකින්නේ. හදිසි නීතිය දාලා බලුවා, අත්‍යවශ්‍ය සේවා දාලා බලුවා, තාමත් අපේ ජනතාව තමන්ගේ සංගමයේ තියාගෙන සාමකාමීව තමන්ගේ විරෝධය දක්වනවා. ඊට පස්සේ ජනතාව විහිළුවට අරගෙන ජනතාවට උසුළු විසුළු කළා, ගැහුවොත් ගහනවයි කියලා මේ ජනතාව ප්‍රකෝප කරලා උසිගන්නලා මේ ප්‍රචණ්ඩත්වයට යොමු කළා. ඒ තුල මේ ජනතාව අතර අසමගිය ඇති කරන්න, රට තුල දැවැන්ත අර්බුදයක් ඇති කරන්න, අසමගියක් ඇති කරන්න දකින ආකාරයක් අපි මේ දකින්නේ. ඒ තුල මේ රටේ ස්වාධීනත්වය, මේ රටේ ස්ථාවරභාවය අභියෝගයක් ලක් කළා, මේ රට අරාජික කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවාද කියන ප්‍රශ්නය මේ වෙනකොට අපිට තියෙනවා. ඒ නිසා වගකිය යුතු වෘත්තිකයන් විදියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මේ රටේ වෘත්තිකයනොත් මේ වෙනකොට පෙළ ගැහිලා තියෙනවා. මේ දුර්දාන්ත ඉරණමට ඔබෙත් මගෙත් ආදරණීය මාතෘභූමිය ගමන් කරන එක නවත්තන්න අපේ අවශ්‍ය උපකාර ලබා දෙන්න, අපේ අවශ්‍ය දායකත්වය ලබා දෙන්න. එහි මූලික පියවර විදියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මූලිකත්වයෙන් ඊයේ දිනේදී මේ රටේ වෘත්තිකයන් පිරිසක් මුරයේ වෘත්තිකයන්ගේ සංගම් පිරිසක් අතර කීපයක් අතර සාකච්ඡා පැවැත්වුණා. ඒ තුළ උත්සාහ කරන්නේ ආයි කියනවා මේ ආණ්ඩුවට උදව් කරන්න, මේ ආණ්ඩුවේ අසමත්භාවය වහලා දාන්න, එහෙම කතන්දරයක් නෙමෙයි. ඒතුළු උත්සාහ කරන්නේ මේ රට දැන්වත් මේ අවුරුදු 74ක දුර්දාන්ත පාලනයකට පස්සේ දැන්වත් හරි පාරට අරන් යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න, හරි පාරට අරන් යන්න පුළුවන් මාර්ගයක් පාදා ගන්න මේ උත්සාහ කරන්නේ. ඒ නිසා මේ රට හිර වෙලා තියෙන තැනින්, මේ රට හිර වෙලා තියෙන අර්බුදේ මේ රට ඉදිරියට අරගෙන යන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මේ රටේ විද්වතුන් වෘත්තිකයන් ඉදිරියට ඇවිල්ලා තියෙනවා, මේ රටේ ජනතාවත් එක්කට හිටගෙන තියෙනවා. අපි මතක් කරනවා තාමත් මේ ආණ්ඩුවේ සමහර පුද්ගලයෝ උත්සාහ කරන්නේ, මේ රටේ නායකත්වයේ ඉන්න පුද්ගලයෝ උත්සාහ කරන්නේ මේ රටේ මිනිස්සු බය කරලා තර්ජනය කරලා විහිළුවට අරගෙන එහෙම නැත්තම් විවිධ නීති රෙගුලාසි පනවලා මේ රටේ ජනතාවගේ අරගලේ පාගල දාන්නම් මේ රටේ වෘත්තිකයෝ, මේ රටේ විද්වතුන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මේ රටේ සෞඛ්‍ය වෘත්තිකයෝ හැමදාමත් ඉදිරියටත් මේ රටේ ජනතාවගේ නිදහසේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටවා කියන කාරණේ අපි මතක් කරනවා. බොහොම ස්තුතියි.